වවුනියාව කප්පාච්චි ගම්මානයේ පවුල් 103කට වැඩි පිරිසක් යුද්ධයෙන් පසු මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ පානීය ජල ගැටලුවයි. ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතය මීට වසරකට පෙර එම අභියෝගය බාරගෙන අද ඊට ස්ථිර විසඳුම් ලබා දුන්නා. නවලෝක පොලිසෙක් සමාගමේ සභාපති උපාලී ධර්මදාස මහතාගේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෙන් මෙම පානීය ජල ව්‍යාපෘතිය ජනතා ඉදිරියටපත් කෙරුණා. වවුනියාව කප්පාච්චි ගම්මානයේ වැසියන්ගෙන් වැඩි පිරිසක් දිවිසරි කරගන්නේ කුලී වැඩවල නිරත වෙමින්. ජීවත් වීම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් කිසිවක් හරියට නොමැති මේ ජනතාවට බීමට ජලය ගෙනීමට කිලෝමීටර 6ක් පමණ දුරක් යා යුතුව තිබුණා. එම ජලයේද බීමට තරම් සුදුසු නොවේ ලවණ මිශ්‍ර වීම හේතුවෙන්. නැත්නම් සරණක් අපට අපම මිස සම්මතිය බලයම වේ. මේ ගැටලුව අප හඳුනාගත්තේ ගම්මැද්ද ගේම් ගෙට ක්‍රියාන්විතයේදී. මෙම ව්‍යාපෘතියේ නායකත්වය ලබා දුන්නේ නිවුස් ෆස්ට් කණ්ඩායමේ ක්‍රිස්ටිනා රත්න. මේ අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් ඩීපී ගමගේ නිවුස් ෆස්ට් නව මාධ්‍ය අධ්‍යක්ෂ කන්දවේල් මයුරන්, ගම්මැද්ද ජාතික සංවිධායක කෙනත් වීරක්කොඩි ඇතුළු පිරිසක් එක් වුණා. மக்கள் சக்தியின் அடிப்படையில் எங்களுக்கு கிடைச்ச මෙහින්න කුඩා දරුවෝ හෙට දිනේදී වග්ගඩු රෝගයෙන් මිදලා සුරක්ෂිත වී හැදී වැඩීම තමයි ගම්මැද්ද අපට ලැබුණ ලොකුම සතුට. මේ දරුවන්ගේ සිනහව තමයි අපගේ ජයග්‍රහණය. ධර්මදාස මහත්තයා මීට උදව් කළා. ගම්මැද්ද හරහා කිසිදු ભેදයකින් තොරව දකුණෙන් උතුරටත් උතුරෙන් දකුණටත් ජනතාවට උදව් කරන්න අපට අවස්ථාව ලැබෙනවා. මීට වඩා හොඳ සහජීවනයක් වෙනත් තියෙනවද? නල්ලනකතන අඩිපඩයේ එංගල මක්කල් ශක්තිය ගම්මැද්දේ අපිට මේ පිළිතර වතුර හරි අසලා දීලා තියෙනවා. අපට ඒක ලොකු සතුටක්. වකුගඩු රෝග ඔක්කොම තියෙනවා මේ වතුර හින්දා. අපිට මේ පිළිතර වතුර දෙක ලබා දුන්නට බොහොම සතුටුයි. වතුර වලට සෑහෙන දුරට අපහසුතාවය තිබුණා. ඔය බීමට හොඳ පානීය ජලයක් නැති හේතුවින්ද සිරසෙන් ඇවිල්ලා කළ මේ පානීය ජලේ සපයලා දීලා තියෙනවා. මේ වකුගඩු අමාරුව වැඩිපුර තියෙන්නේ ප්‍රදේශයක් හැටියට සෙට්ටිකුලම් කප්පාච්චිය හඳුන්වනවා. මේ සිරස ටීවියට බොහොම ස්තුති කරනවා. නේවියේ තෙවිලා මේ වලට උදව් කරපු එක ස්තුති වෙත කරනවා. ජනතාව විසින් නායකත්වය ලබා දෙන ඔබේ ගම්මැද්දෙන් තවත් ව්‍යාපෘතියක් මෙසේ අද ජනතා අයිතියට පත් කෙරුණා. ாயை ஹெட்ட உதய ஈட்ட கலின் பிபிதெமு லஹிலஹியே.